හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනේ පෙරවරු 8:30ට පමණ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියා. හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් කොමිසමේ සංයුතිය සම්බන්ධයෙන් ඊයේ දැක්වූ විරෝධතා හේතුවෙන් ඒ පිළිබඳව තීන්දුවක් ලබා දීමට එම කොමිසමේ කටයුතු අද දක්වා කල් දැමුණා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දැන්වීම සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොමිසම හමුවට කැඳවා තිබුණා. අද දිනේදී සුසිල් ප්‍රේමජාන්ත අමාත්‍යවරයා සහ තවත් කිහිප දෙනෙකුගෙන් සාක්ෂි විමසූ බව එම කොමිසම සඳහන් කළා. අද දිනේද හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කරමින් දේශපාලනඥයින් ඇතුළු පිරිසක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අසලට පැමිණ සිටියා. ඊයේ මූලික විරෝධතාවල් වශයෙන් අපි සඳහන් කරපු දේවල් ප්‍රතික්ෂේප කරා. ඒක අපි අභියාචනා අධිකරණයට යනකොට අයිතිය තියාගත්තා. ඊට පස්සේ සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා කතා කරා. එතුමා කිව්වා ප්‍රචාරක කටයුතු කරන්නේ ප්‍රචාරක සමාගම විසින් තමයි ඒ ගිවිසුම ගන්නෙ. පක්ෂයේ ප්‍රචාරක කමිටියක් පත් කරනවා මාධ්‍ය කමිටියක් ඒකේ දල සලහප් වෙනු මැතුවා තමයි ප්‍රධානම කටයුතු කරේ ඒ සම්බන්ධයෙන් උත් අපේක්ෂකයා සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මේ කිසිවකට මාධ්‍යයට තියෙනනේ වාරණයක් ඒ වාරණය උඩ මං කියන දේවල් ඔබ පළ කරන්නේ නැත ඒක නිසා මම ඒක නොකිය සිටුවොත් ඔබට පහසුවක් වෙනවා ඔබේ ආයතනයට සුබයි ඒක නිදහස තියෙනවා අපිට කතා කරන්න හැබැයි ඒක පළ කරන්නේ නැහැ